ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් ලබා දුන්නේ අඹේවැල ගොවිපළ සමූහයට අයත් යුනයිටඩ් ඩේරිස් ලංකා ලිමිටඩ් අඹේවැල නව ඒකකයේ ඊයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්. අඹේවැල ගොවිපළ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ ලබා ඇති ක්‍රමික වර්ධනය අගය කළ ජනාධිපතිවරයා කියා සිටියේ එය අනිකුත් ගොවිපළවලටද ආදර්ශයක් බවයි. විශ්වවිද්‍යාල සිසුන්ගේ පරීක්ෂණ කටයුතු සහ අධ්‍යක්ෂීම් සඳහා මෙම ගොවිපළ විවෘත කර ඊට අවශ්‍ය පසුබිම සකසා දෙන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දුන්නා. අඹේවැල ගොවිපළ සමූහයේ සාමාන්‍ය අධිකාරී සරත් බණ්ඩාර මහතා සඳහන් කළේ එම ගොවිපළ කිරි නිෂ්පාදනයේ සහ ගොවිපළ තාක්ෂණයේ ඉහළම තාක්ෂණික භාවිතයක් සහිත ලංකාවේ සහ දකුණු ආසියාවේ ප්‍රධානතම මධ්‍යස්ථානය බවයි. යුනයිටඩ් ඩේරිස් ලංකා ලිමිටඩ් අඹේවැල නව ආයතනයේ මෙවන විට කිරි ගවයන් දහසක් පමණ සිටින අතර දෛනිකව කිරි ලබා ගැනීම සිදු කරනවා. මෙම ස්ථානයේ සහ අඹේවැල සමස්ත පද්ධතියෙන් මෙරට කිරි අවශ්‍යතාවෙන් දියර කිරි ලීටර 40,000ක් වෙළඳපොළට නිකුත් කරමින් පවතිනවා. ඊට අදාළ සියලු කටයුතු ස්වයංක්‍රීය ක්‍රමවේදයකට අනුව යන්ත්‍රානුසාරයෙන් ක්‍රියාත්මකයි. කිරි ගවයන්ට අවශ්‍ය ආහාර ලබා දීමේදී මෙම ගොවිපළ ආශ්‍රිතව වක්‍ර රැකියා දහසක් පමණ නිර්මාණය වී තිබෙනවා. බඩිරිගු ගොවීන්ගේ සම්පූර්ණ අස්වැන්න අඹේවැල ගොවිපළට ලබා ගැනීමේ යාන්ත්‍රණයක්ද මේ වන විටත් ක්‍රියාත්මකයි. අඹේවැල ගොවිපළට යාබදව දැනට භාවිතයට නොගන්නා තෘණ වගා කළ හැකි බවට හඳුනාගත් අක්කර 30ක පමණ භූමි භාගයක්ද මෙහිදී ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා.